මේ ආණ්ඩුවේ දෙවැනි අයවැය අපි දැක්කා අගමැතිතුමා ඉදිරිපත් කරා ඒ වගේම ජනාධිපතිතුමා ඊයේ තමන් ජාතිය අමතලා ඒ වගේම ආණ්ඩුව අයවැය ජනාධිපතිතුමාගේ ඊයේ කතාවෙත් අගමැතිතුමා අපිට මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු අයවැය එතුමාත් ඉදිරිපත් කරා ගරු සභාපතිතුමනි අපිට විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඊයේ කතාව පටන් ගන්නකොට එතුමා ඒ කතාවේදී අපි දැක්කේ පෙරේදා ඔක්කොම මේ රූපවාහිනී වල එතුමා ජාතිය අමතනවා කියලා. නමුත් එතුමාගේ කතාව පටන් ගන්නකොටම එතුමා අපි සියලු දෙනාට මතක් කරලා දුන්නා එතුමාට ඡන්ද දීපු උදවිය ගැන. අපි දන්නවා සාමාන්‍යයෙන් රටේ ජනාධිපතිවරයෙක් ඒ තමන් ජයග්‍රහණය කරාට පස්සේ එතුමා මේ මුළු රටේම ජනාධිපති. පක්ෂ අයගේ විපක්ෂ අයගේ සියලු දෙනාගේම ජනාධිපති එතුමා. නමුත් එතුමා කතාව ආරම්භයේදී කිව්වේ මට මේ ඡන්දෙ දුන්නේ මේ ජනකොටස කියලා තමයි පටන් ගත්තේ. මං හිතනවා ඒක මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් තමන් ජාතිය අමතනකොට ඒ කතාව කියලා නැහැ. ජාතිය අමතනවයි කියලා කියන්නේ මේ රටේ ඉන්න සියලු දෙනාම අමතන එක. ඉතින් මම හිතන්නේ ජනාධිපතිතුමා ඇමතුවේ ජාතිය නෙමෙයි එතුමාට ඡන්ද දීපු අර කට්ටිය තමයි එතුමා ඇයියා ඇමතුවේ. ඒක ජාතිය ඇමතුවයි කියලා හඳුන්වන්න බෑ. මොකද ඒක ජාතිය අමතනවයි කියන්නේ මේ රටේ ඉන්න සියලුම පුරවැසියන් අමතලාගේ කතාව කරන්න ඕන. නමුත් එතුමා කතාව පටන් ගන්නකොටම තමන්ගේ ඡන්ද දීපු මම මේ ජනතාවගෙන් තමයි පත්ුනේ කියලා ඒක මතක් කරලා පටන් ගන්නවා. ඒක තුලම තමයි ජනාධිපතිතුමා මේ ඒ බෙදීම පටන් අරන් තියෙනවා. ගරු සභාපතිතුමනි අර ඇමරිකාවේ ජෝ බයිඩන් මහත්මයා ඡන්ද ප්‍රතිවල වලින් පස්සේ එතුමා හොඳ කතාවක් කිව්වා. එතුමා කිව්වා හෙට ඉඳන් මේ රටේ රතු ප්‍රාන්ත නිල් ප්‍රාන්ත නැහැ. මට තියෙන්නේ ඇමරිකාව විතරයි කියලා කිව්වා. ඒක තමයි ජනාධිපතිවරයෙක්ගේ තියෙන බලාපොරොත්තු වෙන දේ. නමුත් ජනාධිපතිතුමාම පටන් ගන්නවා නම් මේ රටේ බෙදීම ගැන එතුමා රටේ පානි පුරා බෙදීම පටන් ගන්නවා නම් ඒ බෙදීම පල්ලෙහාට යන එක නවත්තන්න බෑ. සෞභාගයේ දැක්ම එතුමා කතා කරලා තියෙනවා ජාතික එක්සත්කම ගැන එකමුතුකම් ගැන. ඒක කතා කරන ගමන් ජාතිය අමතනකොට එතුමා ජාතීන් වෙන් කරලා කතා කරන්න පටන් අරන් තියෙනවා. ඒක රටකට උචිත වෙන්නේ නැහැ. ඒක සෞභාගයේ දැක්මට උචිත නැහැ. ඒක තුල රටේ ආර්ථිකය ගොඩනගන්න බෑ. ඒ කතාව තුල එතුමාගේ වර්ගවාදය එතුමා ස්ථාපිත කරලා තියෙනවා. ඒ වර්ගවාදයේ හැංගීම් එතුමා මතු කරලා තියෙනවා. ඒක ඊටාම මේ රටේ ඉදිරි ගමනට භයානකයි. ඒක තමයි එතුමා එක පැත්තකින් අන්තවාදය ගැන කතා කරනවා. එක පැත්තකින් අන්තවාදය නවත්තන්න ඕනේ කියලා කතා කරනවා. නමුත් අනිත් පැත්තෙන් එතුමාගේ කතාව තුලම එතුමාම නොදැනුවත්ව අන්තවාද මන්තුමා පොයින්ට් එක මේ ජාතිවාදී අවස්ථාවේ මෙතුමා ජනාධිපතිතුමා කිව්වේ ඡන්දය දුන්න ජනතාවට ස්තුතියි කියලා කිව්වේ මෙතුමා තමයි ජාතිවාදී අවස්ථාවේ ජනාධිපතිතුමා ගැන බරු කියලා තහනම්වම ඒති ප්‍රශ්නයක් නෙවෙයි හරි මේ ඉස්සල්ලා මේ පාර්ලිමේන්තුවට ආපු නවක මන්ත්‍රීවරුන්ට මේ වැඩසටහන් කරන්න ආයි පාර්ලිමේන්තු රීති නීති ගැන එකාන් ආවිල්ලා බොරුවට කෑ ගහන්න එපා කම් මේ පිස්සෝ වගේ ආවිල්ලා මෙතනට ගරු සභාපතිතුමනි ඒ හින්දා අද ඒ බෙදීම අද ඇති කරන්න පටන් අරන් තියෙනවා ඒ හින්දා ඒ බෙදීම භයානකයි එතුමාට සෞභාග්‍ය දැක්ම ඉදිරියට ගෙන යන්න ඕනේ නම් එතුමාට මේ රටේ ආර්ථිකය ගොඩනගන්න ඕනේ නම් ඒ සියලු දේවල් වල මූලිකත්වය තමයි මේ රටේ ඉන්න සියලු ජන කොටස් ටික විශ්වාසවන්තභාවය එතුමා දිනා ගැනීම ඒක තමයි එතුමාට පළවෙනි දේ එතුමා කළ යුත්තේ මොකද මේ රට ඉදිරියට ගෙන යන්න සංවර්ධනය කරන්න ඒ සියලු දේවල් වල මූලික අඩිතාලම තමයි මේ රටේ ඉන්න සියලු ජාතීන් එතුමා එකතු කර ගැනීම ඒක තමයි මූලික වෙන්නේ ඒක කරන්නේ නැතුව එතුමා ජාතිය අමතනවයි කියලා මේ රටේ වර්ගවාදය මේ රටේ බෙදුම්වාදය මේ රටේ ගෝත්‍රවාදය එතුමා කතා කරනවා නම් ඒක තුල මේ රට ඉස්සරහට යන්නේ නැහැ ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි කොවිඩ් 19 ව්‍යාපාරය කොරෝනාව අද අපි මේ රටේ අවුරුද්දක කාලයක් තුල මේ රට කොරෝනා වලින් පහු බෑලා තියෙනවා ආර්ථිකය පහු බෑලා තියෙනවා ආර්ථිකය කඩා වැටලා තියෙනවා අගමැතිතුමා කතා කරා ඉඳගෙන කොරෝ අයවැය ගැන ගරු සභාපතිතුමනි කිසිම ආකාරයේ ගන්න බා සභාව පවත්වාගෙන යන්න සහයෝගය ලබා දෙන්න ගරු මන්තුමා මේ අයවැය විවාදය
ආයවැය විවාදය ඒක නිසා මාතෘකාවට අදාළව කතා කරා නම් මේ පැටලෙන්නේ නැහැ ඔබතුමාගේ කතාවෙන් මට උත්තර දෙන්න නිකම් රෝමන් මන්තුමා ආයවැය විවාදවල දායක පොඩි ළමයි වගේ ඇසිරෙන්න එපා පොඩි ළමයි වගේ කඩේ යන්න එපා ඔයා ඔයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉනකොටත් රනිල් වික්‍රමසිංහට ඕම තමයි කඩේ ගියේ හරිද දැන් මේ පැත්තට ගිහිල්ලා කඩේ යනවා ඒ හින්දා මොඩේක් වෙන්න එපා වාඩි වෙන්න වාඩි වෙන්න මොඩේක් වෙන්න නැතුව වාඩි වෙන්න ගරුක මොඩේක් වෙන්න එපා සභාව මොඩේක් වෙන්න එපා මේ පාලනය කරන්න බැරි නෑ එළියට දාන්න නම් කරන්න මොකද මේ රෝමන් මන්තුමා ඔබතුමා අයවැයට සම්බන්ධ වෙන්න අයවැය විවාදය ගැන කතා කරන්න එතකොට පටල වෙන්නේ නෑ ඔඩේ කවිල්ල සභාවට අයවැය විවාදය ගැන කතා කරන්න එතකොට පටල වෙන්නේ නෑ එළියට දාන්න නම් කරන්න බාධා කරන්න එපා කියන්න කතා කරනකොට එතකොට ආරාධිත ගරු මන්තුමා සභාව පවත්වාගෙන යන්න ඉඩකඩ ලබා දෙන්න මේක අයවැය විවාදය අපි මේ මැසිරෙන්නේ නෑ තුසාර විඳුලේ මන්තුමා दायक अब तो वार्ता विनाद देख काले अक्तिये ना मगे मगे काले आइंकराने बा बादा किरी मोटो मगे काले कंगना है मटो बतुमा मगे काले देन ना ये मकराने बा ये तुमा बादा कराना है पत्ते काले कबाब मगे काले देन ने ताम बाड़ी बाड़ी करवाने में ताम बाड़ी देन ना है ने इस अकुटी आले देन तुमा सभा भावत कराने दे� ගරු සභාපති තුමනි සභාවේ මන් ගරු මන්තුමාලා කතාවේදී භාවිතා වෙච්ච නුසුදුසු වචන හන්සාඩගෙන් ඉවත් කරන්න දෙගොල්ලොන්ගෙන්ම ගරු සභාපති තුමනි අපිත් මේ මෙතුමන්ලා කතා කරනකොට අපිත් මෙතන අහන් ඉන්නවා සංවරශීලීව අපි නැගිටලා කෑ ගහන්නේ නැහැ හරි අපි අකමැති දේ කිව්වත් අපිත් අහන් ඉන්න ඒකට පුරුදු වෙන්න අනිත් අය කියන දේ අහන්න පුරුදු වෙන්න ඒකවත් පුරුදු නැත්නම් ඉතින් කොයිද ප්‍රජාතන්ත්‍රවාදී හදන්න යන්නේ ඒ ඕක තමයි තියෙන ප්‍රශ්නේ ඔබතුමා විවාදයට සම්බන්ධයෙන් අහන්නේ නැහැ ගරු සභාපතිතුමනි එතකොට මේ රටේ කොවිඩ් වසංගතය ඒ වසංගතය ගැන ඇස්තමේන්තුවක් නැහැ වහපු ව්‍යාපාර ගැන පාඩුව ගැන නැහැ නැති වෙච්ච රැකියාව පිළිබඳ ඇස්තමේන්තුවක් නැහැ කොයිතරම් කර්මාන්ත ශාලාවල් මේ කොවිඩ් 19 අරහා වැහිලා ගිහිලා දිනවද කියන එක ඒ ගැන කිසිම පැහැදිලි කිරීමක් ආයවැයේදී අපි අගමැතිතුමාට ඉදිරිපත් කරන්න අපෝසත් වුණා එතකොට මේ ආයවැයේදී ගරු සභාපතිතුමනි වියදම තියනවා බිලියන 229ක් ආදායම තියනවා බිලියන 229ක් වියදම තියනවා බිලියන 3994ක් ඒකේ හිඟය තියෙනවා 1565ක් බිලියන නමුත් මේක පියවා ගැනීම පිළිබඳ ආණ්ඩුව කිසිදු ආකාරයේ ආදායම් මාර්ග ව්‍යය වැය ලේඛන තුල සඳහන් කරලා නැහැ වියදම් සඳහන් කරලා තියෙනවා ආදායම් මාර්ග වැඩි කරගන්න විදිය ආදායම් මාර්ග ඇති කරගන්නා විදිය නැහැ නමුත් ආණ්ඩුව එක විශ්වාසයක් තියලා තියෙනවා කා ගැනද චීනය ගැන විශ්වාසයක් තියෙනවා මොකද ගිය පාරත් 2015කට කලිනුත් වරාය නගරවල් ඔබතුමාගේ කාලය අවසාන කරන්නම් කොළඹ වරාය නගරවල් විකුණලා මුදල් උපය ගත්තා අන්න ඒ ක්‍රමයකට නැවත මුදල් උපයන්න ආණ්ඩුව කොළඹ නගරයේ තියෙන අර කොළඹ විශ්වවිද්‍යාලයට අයත් නේවාසිකාගාරවල ඉඩකඩම් විකුණන්න අද වෙනකොට සැලසුම් කරලා තියෙනවා මේක තමයි ආණ්ඩුව ආදාය මාර්ග හැටියට සලකන්නේ ඒ හින්දා මේ ආර්ථිකය අද ගෙනල්ලා තියෙන අයවැය මිරටේ ජනතාවට සහන නැ බලාපොරොත්තු නැ බලාපොරොත්තු කඩවෙච්ච ජනතාවගේ මත පීඩනය බදුබර පටවන අයවැයක් හැටියට තමයි මේ අයවැය අපිට නම් කරන්න වෙන්නේ කියන එක තමුන් ආන්සර් අපි කියන්න කැමති බොහොම ස්තුතියි